අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ මේ ප්‍රතිශක්තිකරණය එන්නත මෙන්න මේ සම්බන්ධය. එන්නත ගැන මගෙන් සාමාන්‍යයෙන් දවසකට 3-4 දිනකවත් කතා කරන මොකද කරන්නේ එන්නත ගහන්නද එපාද ඔන්න ඔහොම ප්‍රශ්න ටිකක් අහනවා. මොකද්ද මේකට දෙන උත්තරේ? ඉතින් මම මේක වෙන කෝණයකින් බලන්න උත්සාහ කරා. ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්න තමයි අද මම මේ උත්සාහය යෙදෙන්නේ. අපි බලමු එන්නතෙන් මොකද්ද වෙන්නේ? එන්නත කියලා කියන්නේ දැන් අපේ ශරීරයට වෛරස් එක එන්න කලින් අපේ ශරීරයට ඇතුල් කරනවා භාගයට මැරිච්ච හෝ සම්පූර්ණයෙන් අඩපණ කරපු වෛරස් එකක්. එතකොට අපේ ශරීරයට පුළුවන් වෙනවා මේ වෛරස් එකට විරුද්ධව ප්‍රතිදේහ නිෂ්පාදනය කරගන්න. ඒ කියන්නේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගන්නවා මේ වෛරස් එකට විරුද්ධව. එතකොට මේ වෛරස් එක අපේ ඇඟට ආවට ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රතිශක්තිය දැනටමත් තියෙනවා. මෙන්න මේක තමයි මේ එන්නතෙන් කරන්නේ. දැන් එතකොට ඔබට හිතෙන්නේ නැද්ද මේ එන්නත ගත්තත් මේ ප්‍රතිශක්තිය අපි හදා ගන්න ඕනේ. ප්‍රතිශක්තිය අපිට හදලා දෙන්න එන්නතින්. අපේ ශරීරේ පුළුවන්කම තියෙන්න ඕනේ මේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගන්න. මෙන්න මේකට අවශ්‍ය කරුණු 15ක් ගැන තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. මම අද පුළුවන් ප්‍රමාණයක් කතා කරලා හෙට මේක ඉතුරු ප්‍රමාණය කතා කරන්න උත්සාහ කරනවා. විටමින් A, ඊළඟ විටමින් B1, විටමින් C, විටමින් D, සින්ක්, ඊළඟ කාබෝහයිඩ්‍රේට් අවම කිරීම, ආතතියෙන් තොරවීම, සිරුරේ භාෂ්මිකතාවය පවත්වාගෙන යාම, ප්‍රතිඔක්සිකාරක මට්ටම ඉහළ මට්ටමක තබා ගැනීම, ඊළඟට බැරලෝ හොවරින් තොරවීම, ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම, ව්‍යායාම කිරීම, යම්කිසි කාලයක් නිරාහාරව සිටීම, සුවදායක නිින්දක් ලබා ගැනීම, ඊළඟට අපගේ ශරීරයේ සිටිය යුතු හිතකර ශුද්‍රජීවී ගහණය පවත්වා ගැනීම. මෙන්න මේ කාරණා 15 මත අපගේ ප්‍රතිශක්තිය රඳා පවතිනවා. ඒ කියන්නේ එන්නත ගත්තත් නොගත්තත් මෙන්න මේ කරුණු ටික ඔබගේ ශරීරයේ තියෙනවා නම් ඔබ සුරක්ෂිතයි කියන එක මම කියන්න උත්සාහ කරන්නේ. නමුත් එන්නතෙන් යමක් කෙරෙනවා. ඒ අදාළ වෛරසය භාගයට හෝ සම්පූර්ණයෙන් අඩපණ කරලා නම් තියෙන්නේ. ඒක අපේ ශරීරය ඇතුළට ප්‍රශ්නයක් නෑ. ඒකට ප්‍රතිවිරුද්ධව ප්‍රතිදේහ නිර්මාණය කරලා තබා ගැනීම වෛරසය අපේ ශරීරයට එන එකෙන් වෙන හානිය නවත්ත ගන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නවා මේ එන්නත ගත්තට නැවත මේ රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒකට ගැරන්ටි එකක් නැහැ. ඒ මොකද? ඒ එන්නත ගත්තට මොකද? එයාට ප්‍රතිදේහ නිෂ්පාදනය කරගැනීමේ තියෙන නොහැකියාව. මෙන්න මේ කියපු කාරණා ටික නැහැ එයාගේ ශරීරයේ. මේ කාරණා 15 සාමාන්‍ය තුනක් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගන්න. අපි මේකෙන් එක අරන් බලමු. විටමින් A. විටමින් A අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? විටමින් A වලින් තමයි දැන් අපේ ශරීරයේ මේ මුඛයේ සිට ගුද මාර්ගය දක්වා කොටස ගත්තාම මේක ඇතුලේ තියෙනවා ශ්ලේෂ්මල පටලයක්. ඊළඟට අපේ නාස්කුහරය අරගෙන ගර්ත දක්වා තියෙන කොටස ගත්තත් තියෙනවා ශ්ලේෂ්මල පටලයක්. මේ ශ්ලේෂ්මල පටලය මුළු ශරීරයේම තියෙන සම්පූර්ණ ප්‍රමාණය ගත්තොත් එහෙම වර්ග මීටර 400ක් විතර එනවා. ඒ කියන්නේ ටෙනිස් බෝල් පිට්ටනි දෙකක් විතර. මෙන්න මේ ප්‍රමාණයේ තියෙන මේ ශ්ලේෂ්මල සෛල එකින් එක බැඳලා තියාගෙන ඉන්න විටමින් A. එතකොට මේ සිදුරක් ඇති නොවි තියාගෙන ඉන්නේ විටමින් A. ඒතර ඔබ විටමින් A ඌනතාවයකට ලක් වුණොත් මේ එන වෛරස් එක හෝ බැක්ටීරියාව හෝ අපේ ශරීරයට කෙලින්ම සම්බන්ධ වෙනවා. නැත්තම් මේක තියෙන ශ්ලේෂ්මල වලට පිටින් දැන් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම ශ්ලේෂ්මල වලට පිටින් ඉන්න අපේ හිතකර ශුද්‍ර ජීවීන්. ඊළඟට අපේගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 70%ක් තියෙන්නේ මේ බඩවැල් ආශ්‍රිතව. එතකොට අපිට මේ එන වෛරසය හෝ බැක්ටීරියාව විනාශ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේ විටමින් B1 එක මේක මම මෙතනට ගත්තේ මේ කෙනෙකුට නිින්ද කියන එක හිතා වැදගත්. මේක අපි එක 14 වෙනි කාරණේ විදිහට තියෙන්නේ සූදායක නිින්දක් ලබා ගැනීම. මේ නිින්ද ලැබෙන්නේ මේ B1 තිබුණොත්. ඒක නිසා මේ B1 ලබා ගැනීම ඉතාම වැදගත්. B1 තියෙන ආහාර. ඒතර කෙනෙක්ගේ B1 නැති වුණාම වෙන්නේ මොකද? අර නිින්ද අහිමි වෙනවා. නිින්ද අහිමි වුණාම එයාට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවශ්‍ය වැඩේ කරගන්න බැරි වෙනවා. විශේෂයෙන් සුදුරු දුරවන නිෂ්පාදනය කිරීම වගේ දේවල් කරගන්න අමාරු වෙනවා. මේ සූදායක නිින්දක් නැති වුණාම. දැන් අද මේ වෙනකොට ගොඩක් දෙනා නිදි මරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රාත්‍රී 11ත් පාන්දර 2ත් 3ත් අතර කාලය. මෙන්න මේ කාලේ අනිවාර්යෙන් නිදාගෙනම ඉන්න ඕනෙමයි. විශේෂයෙන් ගැඹුරු නිින්දක ඉන්න ඕනේ. ඊළඟට වැදගත්ම විටමිනේ විදිහට ගන්නෙ විටමින් C. විටමින් C අපි දැන් බොහෝ විට ගන්නෙ ෆාමසියෙන් ගිහිල්ලා පෙත්තක්. මේක තියෙන්නේ විටමින් C නෙමෙයි ඇස්කෝර්බික් ඇසිඩ්. ඇස්කෝර්බික් ඇසිඩ් කියන්නේ විටමින් C නෙමෙයි. විටමින් C වල කොටසක්. ඒතර මෙන්න මේ පෙත්තට රැවටිලා ගොඩක් අය ඉස්සර අපි සෙම්ප්‍රතිශාවක් කරනඳුනම විටමින් C පෙත්තක් ගත්තාන් පස්සේ සෙම්ප්‍රතිශාව හොඳ වුණා. නමුත් දැන් අරන් බලන්න හොඳ වෙනවද කියලා? නෑ. මේ පෙත්තට යන්න නැතුව අපිට පුළුවන් නම් දෙහි ගෙඩියක් මෙරිකලා බොන්න. අන්න වැඩේ හරි. හැබැයි දෙහි ගෙඩියට සීනි දාන්න බෑ. සීනි දාන්න නැතුව දෙහි ගෙඩියක් මෙරිකලා බිව්වනම් ඒ අවශ්‍ය විටමින් C ටික ලැබෙනවා. නැත්තම් පළතුරු වල මේ ගොඩක් ආහාර වල තියෙනවා විටමින් C. මෙහෙම ස්වභාවික මාධ්‍යයකින් විටමින් C ගන්න එක තමයි සුදුසු. විටමින් C වලින් සුදුරුදුර අණු එක් කරලා තියා ගන්නවා. දැන් අපි හිතමු අපේ ශරීරයේ කැපුමක් ආවා කියලා. ඒතර මෙතනින් බැක්ටීරියා ඇතුල් වෙනකොට මෙතනට වැඩිපුර සුදුරුදුර අණු ප්‍රමාණයක් එන්න ඕනේ. ඒතර එකතු කර ගන්න ඕනේ සුදුරුදුර අණු. මේ එක් කරගන්න ක්‍රියාවලිය කරන්නේ විටමින් C. ඊළඟට සුදුරුදුර අණු ගමන් කිරීමට උදව් කරනවා විටමින් C. ඊළඟට විටමින් C අපේ ශරීරයේ තියෙනකොට සුදුරුදුර අණු වල වර්ධනය 50 ගුණකින් 100 ගුණකින් වැඩි වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට සුදුරුදුර අණු නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ විටමින් C තිබ්බොත්. දැන් කොච්චර වැදගත්ද කියලා කල්පනා කරන විටමින් C කියන එක. ඊළඟට විටමින් C අපේ රුධිරයේ තියෙනවා නම් ඒක වෛරස් වලට විෂ සහිතයි. ඒත් ඒකත් අපේ මේ වෛරස් එක ෆයිට් කරන්න ලොකු හේතුවක් වෙනවා. ඊළඟට මේ විටමින් C අපගේ T cells B cells කියලා කියනවා. තයිමස් ග්‍රන්ථිය කියලා ග්‍රන්ථියක් තියෙනවා මේ පපුවේ මැද හරිය. මෙන්න මේ ග්‍රන්ථියේ හදන සෛල තියෙනවා T සෛල කියලා. ඊළඟට B සෛල කියලා bone marrow වල හදන සෛල තියෙනවා. මේ දෙකම අපගේ ප්‍රතිශක්තිකරණයට වැදගත්. මෙන්න මේ සෛල වර්ධනය කරනවා විටමින් C. දැන් මම අර කියවනේ ෆාමසියෙන් ගන්න ඇස්කෝර්බික් ඇසිඩ් එකයි මේ අපි දෙහි ගෙඩියකින් හරි පළතුරකින් හරි ගන්න විටමින් C අතර වෙනසක් තියෙනවා කියලා. ඒ වෙනස තමයි ස්වභාවික විටමින් C එකේ තියෙනවා තවත් පෝෂක කොටස් 4ක්. එකක් තමයි විටමින් P. මේක බයෝෆ්ලේවනොයිඩ් එකක්. මේක තියෙනකොට ශාකයට දිලීර වෛරස් බැක්ටීරියා වගේ වෙන්න බෑ. එන්නේ ඒ ගතිය අපිට ගන්න අපේ ශරීරයට ලැබෙනවා මේ විටමින් P අපිට ලැබුණාම. එතකොට අපි ප්‍රතිශක්තියටම සම්බන්ධ වෙන්නේ. ඊළඟ විටමින් K. මේක අපගේ ඇමයිනෝ අම්ල අවශෝෂණය කිරීමට, රුධිරයේ කැටි ගැසීමට, ඊට කැල්සියම් අවශෝෂණයට වගේ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරන අපේ ශරීරය. විටමින් K. ඒක තියෙන්නේ ස්වභාවික විටමින් C වල විතරයි. ඊළඟට විටමින් J. මේක ඊටම වැදගත්. මොකද මේ විටමින් J කියන එක श्वसन पद्धति उपकारी वेन विटमीन नम्मे कोरोना वायरस ගැන කතා කරනකොට ශ්වසන පද්ධතියට සම්බන්ධ එහෙනම් විටමින් J අත්‍යවශ්‍යයි ඊළඟට කොපත් අත්‍යවශ්‍යයි අපේ ශරීරයේ තියෙන වටකවල නම්‍යශීලීත්වය වත්වාගෙන යන ඉලාස්ටිසිටි එක තියාගන්න කොප ඕනේ කොප අඩු වුණොත් දැන් අපි මෙම අත නවලා දිගාරිනකොට මේක නවා ගන්න කැල්සියම් ඕනේ දිගාර ගන්න මැග්නීසියම් ඕනේ මේ දෙකම තිබ්බත් වැඩක් නැහැ අපගේ පටක ඝන වෙලා යන දර දඬු වෙලා යන විශේෂයෙන් දමනී වගේ ඒවා මේවා ඔය හයි බ්ලඩ් ප්‍රෙෂර් එහෙම ඇති වෙන ප්‍රධාන හේතුව කොප නැතිවීම. ඒතර මේ කොප තියෙන්නේ මේ ස්වභාවික විටමින් C මාධ්‍යයක විතරයි. දැන් අපි කඩෙන් ගන්න ඇස්කෝර්බික් ඇසිඩ් එකේ මේව නැහැ. එහෙනම් विटामिन सी अभी गन्न अनिवार्य स्वाभाविक माध्य की इलाक विटामिन डी की अने अत्यावश्यम साधक प्रतिशक्तिकरण कल्पना करवागे विटामिन डी D2 D3 की देखना मैं D3 की अनेक अभी स्वबाधा हमें नोमिले हम बेनो हिरुरश्मि हिरुरस अपे सारे बैठना कोट අපේ ශරීරයේ නිපදව ගන්නවා මේ විටමින් D. නමුත් අද මේ වෙනකොට ගොඩක් දෙනා මේ හිරු රශ්මියට නිරාවරණය වෙන්නේ නැහැ. ශරීරේ පැහැය ආවරණය වෙනවා කියයි নানা ප්‍රකාර හේතු නිසා දුවිල්ල කියයි හේතු ගොඩක් තියෙනවා. නමුත් විටමින් D නොමැතිවීම ප්‍රතිශක්තිකරණය දුර්වල වෙන්න හේතු වෙනවා. උදේ हिरुवेलिट निरावरणे वेंडोने अभी एक्सरसाइज करने एक जिम එකක් ඇතුළේ කරලා වැඩක් නැහැ. ඒක ශරීරයේ ඉන්ද්‍රියන් එහා මෙහා වෙන එකක් විතරයි වෙන්නේ. එළියට බහලා ජොගින් වගේ කරනවා නම් එතකොට මේ විටමින් D නිෂ්පාදනයටත් ඒක බලපානවා. ව්‍යායාම කිරීම අපේ එක කොටසක් අපි ඒක වෙනම කතා කරමු. එහෙනම් විටමින් D අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියලා ගත්තොත් එහෙම විටමින් D වලට පුළුවන් මේ සුදුරු දුරාණු සක්‍රිය කරන්න. ඊළඟට විටමින් D මේ සුදුරු දුරාණු වල තියෙන මේ වෛරස් විනාශ කිරීමේ හැකියාව වැඩි කරනවා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය ආයුධ සපයන්නේ මේ විටමින් D. ඊළඟට අපේ තියෙනවා මැක්‍රොෆේජස් සෛල කියලා මේ මහා භක්ෂණ සෛල කියනවා. මේ මහා භක්ෂණ සෛල තමයි ගිහිල්ලා වෛරස් බැක්ටීරියාවල් ගිල ගන්නවා ඒගොල්ලෝ. අපේ මේ ටොන්සිල්ස් කියලා ග්‍රන්ථි දෙකක් තියෙනවා මේ දෙපැත්තේ. මේ දෙකෙත් මේ විශාල වශයෙන් තියෙනවා මහා භක්ෂණ සෛල. අපිට වෛරස් එකක් ආවම පළවෙනි දවස් 3 ඇතුළත මේ වෛරස් එක තියෙන උගුරේ ඒක ගොඩක් අය දන්නවා. ඒතර මේ තියෙන අවස්ථාවේ මේ සුදුරුදුරාණු සෛල මේ මහා භක්ෂණ සෛල අර වෛරස් එක ගිල ගන්නවා. එතකොට මේ වෛරස් එක අපේ ශරීරයට ඇවිල්ලා 80ක් මේ පළවෙනි දවස් 3 ඇතුළත මේ සුව කරගන්නවා. ඒතකොට දවස් 3 ඇතුළත මේක ප්‍රතිශක්තියත් හදාගෙන ඉවරයි. ඒතකොට 14ක් වගේ ප්‍රමාණයක් තමයි මේ 20 තමයි මෙතනින් එහාට යන්නේ. ඒ කියන්නේ වෛරස් එක ශරීරයට ආවට මේක රෝගයක් දක්වා ගමන් කරන්නේ ඊටු 20. ඒකත් දවස් 4ත් 9ක් ඇතුළත තියෙන්නේ මේ අපේ පෙනහළු ආශ්‍රිත 14යි. ඒගොල්ලොත් මේක සුව කරගන්න හැකියාව එනවා ඒගොල්ලන්ට. ඊළඟ මේ රෝගයෙන් මැරෙන්නේ සාමාන්‍ය 101ක් විතර. ඒ 101 නොත් 92%ක්ම යම්කිසි ක්‍රොනික් ඩිසීස් එකක් තියෙනවා. එනනම් මේ ප්‍රතිශක්තිකරණය හරියට තියාගන්න බැරි වීම තමයි හේතු වෙලා තියෙන්නේ මේ රෝගයෙන් මිය යන්න. ඒ වගේම තව වැදගත්ම සාධකයක් තමයි මේ සින්ක්. සින්ක් කියන්නේ මිනරල් එකක්. සින්ක් වලින් මේ සුදුරු දුරාණු වල ගුණාත්මක වාය වැඩි කරනවා. මොකද ගුණාත්මක භාවය නැත්තම් ඒ වෛරස් එකක් ආවට එයාට විරුද්ධව මේක හදා ගන්න බැරි වෙනවා. ඊළඟට සිංක් තියෙනකොට මේ සුදු රුධිරාණු වලට වෛරස් බැක්ටීරියා මර්ධනය පහසු කරනවා. ඊළඟට තයිමස් ග්‍රන්ථිය නියම ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න පුළුවන් වෙනවා සිංක් තිබ්බොත්. සිංක් අඩු වෙන්න අපගේ තයිමස් ග්‍රන්ථිය කුඩා වෙනවා. බොහෝ දෙනෙකුට දැන් ඔය තියෙන මේ ලිංගික ආපාදේ තියෙන කට්ටියට ඊළඟට මේ අපේ නියපොතු වල පේන්න තියෙනවා මේ සුදු පාට පැච් වගේ. මේ කට්ටියගේ සිංක් අඩුයි. එතකොට අනිවාර්යෙන් සිංක් තියෙන ආහාර ගන්න ඕනේ. එහෙම නැතුනොත් වෙන්නේ මොකක්ද? මේ සිංක් ඌනතාවය ප්‍රතිශක්තිකරණය දුර්වල වෙන බලපාන 120ට යන්න බලපානවා. නැත්තම් 80%ක්ම මේ දවස් 3ක් ඇතුළත මේ උගුරට වෛරස් එක ඇවිල්ලා මේක හොඳ කරගෙන දන්නෙත් නැහැ අපි. ඊළඟට වෛරස් වල වර්ධන වේගය අඩාල කරනවා සිංක් තියෙනවා. ඒක හරි වැදගත් නේ. මොකද මේක වැඩි ඉක්මනට වර්ධනය වෙන්න කියලා තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඊළඟට මේ වෛරස් බැක්ටීරියා විනාශ කිරීමට ගතවන කාලයත් අවම කරනවා මේ සිංක් තියෙනවා. ඊළඟ තවත් වැදගත්ම කාරණයක් තමයි මේ කාබෝහයිඩ්‍රේට් අවම කිරීම. කාබෝහයිඩ්‍රේට් අවම කරන්න කියන්නේ කාබෝහයිඩ්‍රේට් අපේ ශරීරයට ගත්තන් පස්සේ මේක අවසානයේ ග්ලූකෝස් බවට පරිවර්තනය වෙනවා. ඒතර ග්ලූකෝස් අපේ ශරීරයට එනකොට අපේ ශරීරයේ ඉන්සියුලින් වැඩිපුර ස්‍රාවය කරන්න ඕනේ මේ ග්ලූකෝස් අපගේ සෛලවල ගිහින් තැම්පත් කරන්න. ග්ලයිකෝජන් බවට හරවන්න. දැන් මේ ඉන්සියුලින් ප්‍රමාණය එන්න වැඩි වෙනවා ග්ලූකෝස් වැඩි වෙන. විශේෂයෙන් දියවැඩියා රෝගියෙක්ගේ ඉන්සියුලින් ප්‍රමාණය සාමාන්‍ය කෙනෙකුට වඩා 5 ගුණයක් විතර වැඩි. කවුරුවත් බ්ලඩ් සුගර් චෙක් කරාට ඉන්සියුලින් චෙක් කරන්නේ නැහැ. මේ ඉන්සියුලින් වැඩි වෙනකොට ප්‍රතිශක්තිකරණ නිද්‍රාශීලී වෙනවා. ඒ නිසා තමයි දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල. එතකොට අපිට මේ කාලේ කරන්න පුළුවන් හොඳම වැඩක් තමයි කාබෝහයිඩ්‍රේට් අඩු කරන එක. මොකද ග්ලූකෝස් වැඩි වෙන ඉන්සියුලින් වැඩි වෙනවා. ඉන්සියුලින් වැඩි වෙනකොට මේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර අනිවාර්යෙන් අපි ගන්න එක හොඳයි. ඊළඟ එක මේ ආතතියෙන් තොරවීම. මානසික ආතතිය එනකොට අපිට තියෙන ලොකුම පාඩුව තමයි අපේ ශරීරයේ නිපදවන කෝටිසෝල් කියලා හෝමෝන් එක. මේ කෝටිසෝල් හෝමෝන් එක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. දැන් අපි ස්ටෙම් සෙල්ස් කියලා කියන්නේ අපි මවුසයිල. මේ මවුසයිල કૃතිම මාධ්‍යයක වගා කරොත් මේක ඉක්මනට වැවෙනවා. බෝ වෙනවා. අර කෝටිසෝල් බිඳුවක් දැම්මොත් මේ ඩිස්ක් එකට ඒ ස්ටෙම් සෙල්ස් වර්ධනය එහෙමම නතර වෙනවා. මොකද කෝටිසෝල් තියෙනවා කියලා කියන්නේ ආතතියක් තියෙනවා ශරීරේ. මේ ආතතිය ඉස්සෙල්ලා සමත්වයකටපත් කරගෙන ඉන්න ඕනේ වෙන මොනවා කරන්නත් කලින්. එතකොට මේ ස්ටෙම් සෙල්ස් වල වර්ධනය නවතිනවා කියලා කියන්නේ අනිවාර්යෙන් සුදු රුධිරාණු නිෂ්පාදනය නවතිනවා. ඒතර සුදු රුධිරාණු නිෂ්පාදනය නැවතුනොත් මොකද වෙන්නේ? අර අපගේ ප්‍රතිශක්තිය හැම පිටම නවතිනවා. එතකොට අපි දැන් උදේට දවල්ට රැට මේ ටීවී එකේ මේ ඉලක්කම් වගේක් දිහා බලාගෙන මේ ආතතිය නේද වර්ධනය කරගන්නේ. අද මෙච්චරක් මැරුණා යන්නේ දැන් ලෝකෙ මෙච්චරයි මේ අවුරුද්දක් තිස්සේ දැන් අපි මේ ඉලක්කම් බලලා එපා වෙලා නැද්ද? මේ ඉලක්කම් දිහා බලන හැම වෙලාවකම සිද්ධ වෙන්නේ මොකක්ද? ආතතිය වැඩි වෙනවා. දැන් ওই විදිහම අපිට පුළුවන් දවසකට මැරෙන හෘද රෝගින් ගාණක් ගණන් කරන්න. දවසකට මැරෙන පිළිකා රෝගින් ගාණක් ගණන් කරන්න පුළුවන්. ඒක ඊට වඩා වැඩි. ඉතින් මේ ඉලක්කම් දිහා බලාගෙන අපි ආතතිය වැඩි කරගන්නවා. ආතතිය වැඩි වෙනවා කියන්නේ අපගේ ප්‍රතිශක්තිකරණය එහෙම් පිටිම දුර්වල වෙනවා. මොකද අර කෝටිසෝල් කියන හෝමෝන එක නිසා. ඊළඟට මේ සිරුරේ භාෂ්මිකතාවය පවත්වා ගැනීම. මේකත් ඊටම වැදගත්. සිරුර සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන්න ඕනේ ලේවල pH එක 7.35ක් විතර. මේ ප්‍රමාණය අඩු වුණොත් ඒක සාමාන්‍යයෙන් බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපගේ ශරීරවල බාහිර තරලය මෙන්න මේකේ pH එක අඩු කරගන්නවා මේ වෛරස් එක. වෛරස් එක අපේ පෙනහළුවට ආවා කියන්නකො. පෙනහළුවල ශෛලවල බාහිර තරලය මේ තරලේ pH එක 5.5 අඩු කරගත්තොත් මෙයාට හොඳට හැදෙන්න පුළුවන්. එහෙනම් මෙයා ආපු ගමන් කරන්නේ මේ වෛරස් එක ඒ pH එක හදා ගන්නවා අර විදියට. ආම්ලික කරගන්නවා තරම. මෙන්න මේ தત્ත්වය නැති කරගන්න පුළුවන් අපි සිරුරේ බාෂ්මිකතාවය පවත්වා ගන්න පුළුවන් ආහාර ගත්තොත්. ආම්ලිකතාවය ඇති වෙන ආහාර නවත්ත ගත්තොත්. විශේෂයෙන් මේ දවස්වල මේ කාබනේටඩ් බීම බොන එක. මේකෙන් අනිවාර්යෙන් ආම්ලික වෙනවා අපේ ශරීරය. එතකොට මේ බාෂ්මිකතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත් ප්‍රතිශක්තියට. මොකද එය වෛරසයේ වර්ධනය අඩාල කරනවා බාෂ්මික මාධ්‍යයකදී. එතකොට මම අද මේ කාරණා ටික කතා කරේ විටමින් A, B1, C, D, සින්ක්, කාබෝහයිඩ්‍රේට් අවම කිරීම, ආතතියෙන් තොරවීම, සිරුරේ බාෂ්මිකතාවය. දැන් අපිට වැඩි කාලයක් ඉතුරු කරලා දෙනවා ප්‍රශ්න වලට. අපි උනාට ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. සුබ දවසක් වේවා සියලු දෙනාටම. මුලින්ම නයන මහත්මයාට බොහොම පිං කියලා කියන මේ කරුණු ගෙනාවට මේ දැනුම ඇත්තටම අපි පෞගිය අවුරුද්දක කාලය ඇතුළත ඔබතුමාගෙන් අපි අරගත්ත නිසා සෑහෙන දෙයක් අපි කරගත්තා කියලා මම හිතනවා. ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නත් අපේ නිරෝගීකම උදෙසා. ඉතින් ඒකෙදී මම පොඩ්ඩක් නයන මහත්මයාගෙන් අහන්න කැමතියි මේ සින්ක් තියෙන ආහාර වර්ග කීපයක් කියන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔව්. සින්ක් ගොඩක්ම තියෙනවා වට්ටක් ඇට. අපි වට්ටක් ඇට කන්නේ නැහනේ. වට්ටක් ඇටවල තියෙනවා සින්ක්. විශේෂයෙන්ම හොඳම ආහාරය තමයි වට්ටක් ඇට. නිකන් විසි කරන වට්ටක් ඇටේ. ඊළඟට සැමන් වගේ මත්ස්‍යයන්ගේ මේ වගේ තියෙනවා. මයික් ඔෆ් වෙලාද? නෑ මහත්තයා. සුබදේශනා. නයන මහත්තයා ඇහෙනවද? මේ දැන් මේ කරපු අර මේ මුලින් කරා කිව්වනේ මේ වැඩසටහන ප්‍රතිශක්තිකරණය ගැන. නැවතත් ඒ වැඩසටහන ආපහු කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මේ එතකොට මටත් අර සින්කුයි විටමින් D B1 අන්න ඒවයි එන ආහාර ගැන පොඩ්ඩක් දැනගන්න. හොඳයි මම ඒක කියන්නම්. ගොඩක් පින් සිද්ධ වෙනවා. හරි වටිනවා. ඒකින්ද නැවතත් අර මිනිස්සුන් අපිට අමතකත් වෙනවනේ. ඒකින්ද ඇත්තටම නැවතත් ආපහු මේ වැඩසටහන කරන්න කියලා ආරාධනා කරනවා. මම මේ දැන් මේක ඇත්තටම මේ විනාඩි 20කින් කරන්න අමාරුයි. මේ සම්බන්ධව වෙනම වැඩසටහනක් කරන මම ලබන සතිය හෝ ඊළඟ සතියේ සෙනසුරාදා දවසක පැයකමාරක වැඩසටහනක් කරනවා. විටමින් D වලට හොඳම සෝස් එක තමයි මේ cod liver oil. cod liver oil වල විටමින් D තියෙනවා. ඊළඟට මේ සෝයා, ඊළඟට සීරියල් වර්ග, සෑමන්, බිත්තර, මෂ්රූම්ස් මේ වගේ තියෙනවා විටමින් D. විටමින් D3 ගන්න අනිවාර්යෙන් අපි හිරුළු රශ්මියට නිර්ධාරණය වෙන්න ඕනේ. විටමින් C තියෙන ආහාර ගත්තොත් ඔය සිට්‍රස් කුලේ තියෙන ආහාර පළතුරු ඊළඟට ඔය අඹ බ්‍රොකොලි සුදුලූණු මේ වගේ තියෙනවා මේ විටමින් C මොනයි සුදුලූණු ඊළඟට විටමින් B1 මේ ගන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි මේ තල තලවල කොප එහෙමත් බහුලයි එහෙනම් තල ආහාරයට ගන්න වෘද්ධක් වශයෙන් ඊළඟට නිවිති හතු වගේ ඒවා මේ වගේ විටමින් B තියෙනවා ඊළඟට මේ sunflower seed වගේ වගේ විටමින් D තියෙනවා B1 ඊළඟට විටමින් A නම් සාමාන්‍ය සුලභ විටමින් එකයි කැරට් ඊළඟට ගස් ලැබු වගේ වගේ බිත්තර චීස් ඊළඟට බ්‍රොකොලි වට්ටක්කා ඇලිගැට පෙර වගේ විශේෂයෙන්ම ගත්තමයි මේ වැඩිපුරම විටමින් A තියෙන ආහාරය තමයි බතල මේ වගේ පුළුවන් අපිට ගන්න අයිබන් මාත්‍ය අයිබන් අර වට්ටක්ක ඇත මාත්‍ය අමුයෙන්ම කනවද නැත්නම් ඒක බෙදලා හෝ වෙනත් ක්‍රමයක් මොකක් හරි කරලා ගන්නවද නෑ ඒක අපිට අමුයෙන් කන්න පුළුවන් මේ සාමාන්‍ය වට්ටක්ක ඇට තියෙනවා විකුණන්න මේ ගොඩක් මේ දැන් ඔය තැන් වල විකුණන්න තියෙනවා වට්ටක්ක ඇට පොත් ඇරපුවා හිලෝස් එකේ වගේ ඒ තැන් වල නෑ මා ඔය මේ මාකට් එකේ තියෙනවා සමහර තැන්වල මේ වට්ටක් ඇටේ හොඳයි හොඳයි බොයිස් ආත බොහොමත් ස්තුතියි අද දරුවත් කිරීම සම්බන්ධ මට තියෙන ප්‍රශ්නේ දැන් මේ දවස්වල ගොඩක් අය අන්නාසියෙන් පාවිච්චි කරනවා අන්නාසිය වලින් ඇසිඩ් ගතිය වැඩි වෙනවා නේද මේ අන්නාසි කියන්නේ භාෂ්මික ආහාරයක් ඒක අපි ඇසිඩ් කියලා ගත්තට ඒක ආමාශයට ගියාම ඒක භාෂ්මික වෙනවා අන්නාසි හොඳයි. ඒ කියන්නේ භාෂ්මිකතාවය වත්වා ගන්න පුළුවන් ආහාර තමයි ගන්න ඕනේ. ඔය දෙහි ගෙඩියක් බෙවුවත් ඒකත් භාෂ්මිකයි. ඒ කියන්නේ ඇසිඩ් ගතිය තිබ්බනම් ඒක ඇතුළට ගියාම භාෂ්මික වෙනවා. එහෙම දිරවන්නේ. ඔව්. කොහොමද? විශේෂයෙන්ම මේ ඔය කාබනේටඩ් බීම නවත්තන එක අපි දැන් ඔය උදේට දාන ලිස්ට් එකේ තියෙන ඒ ආහාර රටාව වුරුදු වුණොත් ඒක මේ අපගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න ඉතාම වැදගත් වෙනවා. අන්නාසි ඇලර්ජික් අයට සහ මස් මාළු කන්නේ නැති අයට මෙහෙමයි දැන් ඔය प्रतिशक्ति वर्धने करगन्न तवत अत्यावश्यम देयक තමයි प्रोटीन प्रोटीन ग्राम 50ක්වත් දවසට අනිවාර්යෙන් ගන්න ඕනේ මොකද ප්‍රතිශක්තිකරණය රඳාපවතින ප්‍රෝටීන් මත එතකොට ප්‍රෝටීන් ගන්න ක්‍රමයක් අනිවාර්යෙන් ভেජිටේරියන් කට්ටිය තියා ගන්න ඕනේ විශේෂයෙන් මුං ඇට වගේවා කඩල කව්පි මේ වගේ මාධ්‍යයකින් අනිවාර්යෙන් දිනපතා මේ ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ඕනේ එහෙම නැති වුණොත් දුර්වල වෙනවාමයි ප්‍රතිශක්තිය. සුබ දැසනක් වේවා. සුබ දැසන. මේ يعني අර සත්තුට දැනෙනවනේ මේ කෑම කන්න ඕන කියලා මේ يعني ලෙඩක් හැදුනහම ඒ අපිට දැනෙන්නේ නැති කියලා පොඩ්ඩක් කියන්න. හොඳ ප්‍රශ්නයක්. මේක අපිට දැනෙනවා. අපිට වෙලා තියෙන්නේ මේ රූපවාහිනිය වගේ මාධ්‍ය වලින් මේක වහලා තියෙන්නේ. ඒ අපිට දැනෙන එක නවත්තන්න තමයි මේ රූපවාහිනියේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපි පොළට ගිහිල්ලා ගන්නේ අපිට හරියන දේ. දැන් පොළට ගියාම මතක් වෙන්නේ මොකද්ද? සුපර් මාකට් ගියාම මතක් වෙන්නේ මොකද්ද? ඇඩ් එක. ඒ අපේ සාමාන්‍යයෙන් අපිට තියෙන ඒ ගුණය වහලා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක එන්නේ. දැන් කරවිල ගෙඩියක් කන්න කියලා කිසිම ඇඩ්ඩයක් දාන්නේ නැහැ. ඉතින් අපි කරවිල ගන්නේ නැහැ. අර රාක්කවල තියෙන કૃතිම ආහාර ටිකටමයි ඔළුව යන්නේ. ඒකමයි මේ රූප පෙට්ටින් අයින් වෙන්න ඕනේ. නැත්නම් ඇත්තටම මිනිහටත් මේක තියෙනවා නැත්තේ නෑ. විශේෂයෙන්ම අපි පෝෂණයේ සපිරි ආහාර ගන්න ගත්තොත් අපිට බුෆේ එකකට ගියොත් බුෆේ එකකින් අපි බෙදා ගන්නේ අර අත්‍යවශ්‍ය ටික විතරයි. යන්නේ එතකොට තේරුම් ගත හැකි ඔය කියන කතාව. නැත්නම් බුෆේ එකේ තියෙන ඔක්කොම ටික බෙදා ගන්නවනේ. එහෙම ගන්නේ නෑ. सामान्य पोषणे पिरी आहार गन्न केनेक बुफे එකකින් ගන්න पोषणे තියෙන ටික විතරයි. ඒ තමයි ඊව. ඊටම වැදගත් ප්‍රශ්නයක් මට හිතුන්නේ නැහැ ඒක. ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. සුබදේශනක්. නයන් සර්ට බොහොම ස්තුතියි අද. ඊට වැදගත් මාතෘකාවක් කතා කරාට. එක ප්‍රශ්නයක් තහන්නද මේ අපි අතුරුපස ගන්න එක ආහාර ගැත්තට පස්සේ ගන්නද ඉස්සෙල්ලා ගන්නද කියන එක ගැන සෑහෙන කතා කරනවා. ඒ ගැන පොඩි අදහසක් කොච්චර කාල පරතරයක් තියෙනවද කියලා. පුෂ්ප කුමාර මහත්මයා මම ඒකට උත්තර දෙලිය නෑනේ. ඔව්. දැන් ওই පළතුරු ගොඩක් කලාවට භාෂ්මිකයි. ඒක තමයි මේක ශරීරයට හොඳ. එතකොට අපි කෑම කාලා ඒ ටික ජීර්ණය කරගන්න අපේ ආමාශයේ pH අගේ තියෙන්න ඕනේ 1.5යි 2යි අතර. ඒ කියන්නේ ආම්ලික වෙන්න ඕනේ. ඒ ආම්ලික පරිසරයක තමයි මේක ජීර්ණය වෙන්නේ. දැන් කෑම කාලේ වල පළතුරු මොන හරි ගත්තාම මොකද වෙන්නේ? භාෂ්මික දෙයක් තමයි දාගන්නේ දැන් ශරීරයට. එතකොට අපගේ ආමාශයේ ආම්ලිකතාවය මදි වෙනවා අර එන ආහාර ටික ජීර්ණය කරගන්න. ඒතකොට ශරීරයට වෙනම මහන්සියක් වෙන්න ඕනේ. ඒ ආම්ලිකතාවය හදාගන්න. ඉතින් අපි ඒකට දාන ප්‍රතිරෝධයක් තමයි පළතුරු ගන්න එක ආහාරයෙන් පස්සේ. ඒකයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර එක්ක පැය එකමාරක් විතර ගිහිලා ගන්න ඕනේ. එහෙම නැත්නම් කලින් පළතුරු ගත්තට කමක් නැහැ. ඕක තමයි හේතුව. පුෂ්පකාර මහත්තයා කතා කරා. ඔව් නයින් සර් බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ තිබ්බා මේ දැන් ආහාර පළතුරු රටාවක් ඉස්සර දැන් දේශීය පළතුරු. එතකොට දැන් මේ අර විස ගහපු පළතුරු වර්ග වලින් තමයි මේ රටාව වෙනස් වෙන්නේ. ඉතින් ඒකෙදි ප්‍රතිශක්තිකරණය ලැබෙන්නේ නැහැ. දැන් ජීර්ණ පද්ධතිය ඉඳන් ගත්තම සියලුම පද්ධති ප්‍රධාන පද්ධති ජීර්ණ පද්ධතියනේ. දැන් එතකොට මේ ආහාර රටාව නිසා තමයි වෙනස් වෙන්නේ. ඒ වගේම કૃතිම ආහාර, ෂණික ආහාර. එතකොට ඉස්සරින් නම් මේ ප්‍රතිශක්තිකරණයේ වර්ධනයකට ප්‍රධාන එකක් තමයි මේ රතකල්පය. එතකොට ඒක දෙන එක නැවතුණා. ඒක දෙන්න එපා කිව්වා. එතකොට ඒකෙදි ඒකේ පිරිසිදුකම නැහැ, ඒක හදන විදිහ අවුල්. ඒ වගේ දේවල් මේ මාධ්‍ය තුලින් පවා දාලා එතකොට ඒ බහුජාතික සමාගම් එතකොට මේ සරලව ඉබේ හැදිච්ච දෙයක් මේ ප්‍රතිශක්තිකරණය. ඒක මේ දැන් අර බොයිලර් කුකුල්ලු වගේ මට්ටමටනේ දැන් ජීවිතේපත් වෙලා තියෙන්නේ. උපදින්න කලින් ඉඳන්ම බෙහෙත් තුනින් යන ක්‍රමයක් නේ. ඉතින් මං හිතන්නේ ඒක එන්නේ අඩු වෙලා ගිහිල්ලා තමයි මේ පිළිකා වගේ රෝගයි දැන් ඔය කියපු කතාව වෙන්නේ. ඉතින් අර ව්‍යාධික්ෂමතාවය කියන එක නැතිම කරලා නේද සර්? ඉතින් මේ ඊට වැඩගත් මාතෘකාවක්. අනිත් එක අපේ අර කුළුබඩු ටික කුස්සියේ තියෙන කුළුබඩු ගුඩිය ගැනත් අපි කතා කරා පහුගිය වැඩසටහනක මං හිතන්නේ. ඉතින් ඒක ඊට වැඩගත් මං හිතන්නේ මේ අපිට මේ කාලෝචිතව කාලීනව අත්‍යවශ්‍ය මාතෘකාවක්. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි පුෂ්පකාර මහත්මයා මතක් කරපු කරුණු ටික. සුබ උදෑසනක්. ඔව් කතා කරන්න. සුබ උදෑසනක් නෑන මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ මිත්‍රයෙක් ඉන්නවා. එයා මේ නිරෝගීකම ගැන හරි උනන්දු වෙන කෙනෙක්. එයා ඕනම කෑමකට ගියත් හරි කොහරි ගියත් කෑම අපි කියමු බත් කන්න ඉස්සර වෙලා එයා මුලින් කන්නේ පළතුරු. පළතුරු පිගානක් කරගෙන කාලය ඉවර වෙලා ඊට පස්සේ තමයි බත් කන්නේ. කෑම කන්නේ. ඒකේ වැදගත්කමක් තියෙනවාද මොකද්ද විද්‍යාත්මක උත්තරේ ඒකට දෙන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් කලින් මේ ළඟ කාලා වැඩක් නැහැ. ඉතින් අර දෙකම එකට යනවා දෙකම බඩේ තියෙන්නේ. එහෙනම් ටිකක් පැය භාගයකටවත් කලින් මේ ටික ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ළඟම ආහාරයට අරගෙන මම ඔය ඉස්සලා කියපුවා pH එක වෙනස් වෙන එක වෙන්නේ නැහැ. pH එක මේන්ටේන් කරගන්න බැරි වුණොත් තමයි අපි වෙන දවසක් කතා කරමු මේ ગેස්ට්‍රයිටිස් ගැන. මේ ગેස්ට්‍රයිටිස් වලට හේතු වෙන්නේ අපේ pH එක මේන්ටේන් කරගන්න බැරි වෙන එක. නමුත් අද වෙලා කරන්නේ මොකද්ද? ආම්ලිකතාවය කියලා ඒ තියෙන ඇසිඩ් එක අඩු කරන්න තමයි කෑම කාපු ගමන් බෙහෙත් ගන්න. අනිවාර්යෙන් ප්‍රෝටීන් ඌනතාවයකට ලක් වෙනවමයි. ප්‍රෝටීන් ඌනතාවයට ලක් වෙනවා කියන්නේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ආහාරයට පස්සේ ગેස්ට්‍රයිටිස් වලට බෙහෙත් බොන කට්ටිය. ඔයගොල්ලන්ට ප්‍රෝටීන් ඌනතාවයක් තියෙනවා. ඇමයිනෝ අම්ල ඌනතාවයක් තියෙනවා. මොකද ඒ ආමාශයේ ආම්ලිකතාවය හරියට තියාගන්න බැරි නිසා ප්‍රෝටීන් ජීර්ණය වෙන්නේ නැහැ. මේක වෙනම කතා කරන්න වෙන මාතෘකාවක්. ඒකත් මේ ඔය කිරින කාරණා වලටම අයිති. බොහොම ස්තුතියි. එමත්ය එතකොට කාපු ගමන් වතුර බොන එක ගැනත් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒකත් ওই විදිහටම කන්ටිනියු වෙන්න ඕන. ඔව්. ඒවාම අපි සාමාන්‍යයෙන් වතුර ටික අඩුවෙන් බොන්න කියන්නේ පොඩ්ඩක් බොන්න කියන්නේ. ඒ මොකද? ආ. අර ඇසිඩිටි එක අඩු වෙන එක තමයි හේතුව. ආ. ආම්ලිකතාවයේ pH එක 1.5යි 2යි අතර පවත්වා ගන්න ඕනේ. දැන් මෙහෙමනේ. දැන් මස් කෑල්ලක් කෑවම මේ මස් කෑල්ල පැය එකමාරක් දෙකක් අතර දිය කරන්න එපයි. ඔව්. ඉතින් ඒ තරම් ආම්ලිකතාවයක් අපේ ආමාශයේ තියෙනවා. ආ. ඒතර ඒ ඒක දිය කරගන්න බැරි වෙනවා වතුර ගොඩක් බිව්වම තනුක වෙනවා. අර ආම්ලය. ඊට පස්සේ බිව්වට කමක් නැහැ ටිකක්. පැයක් විතර ගිහලා බිව්වට කමක් නැහැ. එතකොට ඔබතුමා අර අන්නාසි කහම ඇලර්ජික් වෙන එක දැන් මං අන්නාසි කෑවම මට තක් ගාලා කසන් අල්ලලා ලොකු ගාණක් වියදම් වෙනවා රුපියල් 10000ක් විතර. ඒ වැඩේට මං හරි බයයි නමුත් හරි ආසයි. ඒකට මොකද්ද කරන්න? ඒකට උණු වතුර දාලා කිව්ව සමහරු. ඇත්තටම මං අද කතා කරන්න හිටියේ ආසාත්මිකතාව ගැන තමයි. මම මේ මේකේ දාලා තියෙන දියුඩුක් දකින්න ඇති ආසාත්මිකතාව කියලා. ඔව්. මේ ආසාත්මිකතාවය කියන්නේ ඕක අපේ මේ බඩවැල් වල ඇති වෙන ප්‍රශ්නයක්. ඔව්. ඉතින් ඒ කියන්නේ ආහාරයක ඒ කියන්නේ ජීර්ණය වෙලා නැතුව ජීර්ණය නොවිච්ච යම් ආහාරයක් ප්‍රෝටීන් එකක් එම අපේ ශරීරය ඇතුළට ගියොත් බඩවැල් හරහා ඒකට විරුද්ධව හදනවා ඇන්ටිබොඩි එකක් අපේ ශරීරේ. ඔව්. ඒ ඇන්ටිබොඩි එක හැමදාම වහන්නේ. ඔව්. යන්න ඔබතුමාට අන්නාසි එක ජීර්ණය නොවි ගිහිල්ලා තියෙනවා අපේ බඩවැල් වලින් රුධිරයට. ඔව්. ලීකි ගට් කියලා කියන තත්ත්වයක් තියෙනවා. එතකොට යන්නේ. ඔව්. මම ඉස්සෙල්ලා කිව්වේ විටමින් A තිබ්බනම් මේක ශ්ලේෂ්මල පටලයේ තියෙනවා කියලා. ඔව්. ශ්ලේෂ්මල පටලයේ ඩැමේජ් වෙනවා විටමින් A අඩු වුණාම ඊට පස්සේ අඟුලිකා ඩැමේජ් වෙනවා. පාම් පිටි කනකොට මෙහෙම ගිහිල්ලා ඩැමේජ් වෙලා ඇතුළට යනවා. ඒ ඔබතුමාට එහෙම දෙයක් වෙලා තියෙනවා. ඔව්. මේ තුන්වෙනි දවසේ ආසාත්මික දාගෙන කතා කරනවා. හෙට මේ කිතුරු කැල කතා කරලා උන්ගෙන්ද එතකොට ඕක විසඳ ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. මේ නයස පොඩි දෙයක් අහගන්න කැමතියි. මේ දැන් අර අපිට දැන් අපිට මොනවාද සංකූලතාවක් තියෙනවා නම් අපිට අර මයින් අපිට මනස බලවත් කරගන්න පුළුවන් නේද මේක කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ පොඩ්ඩක් ඇත්තටම වෙලා තියෙන්නේ මං කිව්වේ ඉස්සර මේ කෝටිසෝල් ප්‍රශ්නේ. මනස දුර්වල කෙනාගේ නිතරම ශරීරයේ කෝටිසෝල් වැඩි. මොකද එයා අර ප්‍රශ්නයක් එක්ක තමයි ජීවත් වෙන්නේ. සතුටින් ඉන්න බෑ. දැන් අපි උදේ පාන්දර නැගිටලා කරන්නේ සතුටින් ඉන්න අවශ්‍ය පාරණේ හදන්නේ. උදේ මේ ඔළුවට ගන්න ටිකත් එක්ක අපේ දවස ගෙවෙනවා. උදේ පාන්දර වැඩ පටන් ගන්න ප්‍රශ්නයක් එක්ක නෙමෙයි උත්තරයක් එක්ක. මේ උත්තරෙත් එක්ක අපිට අපේ තියෙන කෝටිසෝල් ප්‍රමාණය අඩු කරගන්න පාර හැදෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙතන ඉන්න එක්කෙනෙකුටත් කොරෝනා නම් හැදෙන්නේ නැහැ කියලා. ආතතිය අඩු කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය පාර තමයි හදන්නේ මෙතන. එතකොට ඒ ආතතිය අඩු වුණා නම් කෝටිසෝල් අඩු වුණා. කෝටිසෝල් අඩු වුණා කියලා කියන්නේ අපේ ස්ටෙම් සෙල් හොඳට වර්ධනය වෙනවා. එතකොට සුදුරු ද්‍රාණු වැඩි වෙනවා. ඒ හරහා අපිට පුළුවන් ප්‍රතිශක්තිය නිර්මාණය කරගන්න. ඔය මනසත් එක්ක තියෙන ගනුදෙනුව එතන තමයි තියෙන්නේ. විශේෂයෙන් මනස කතා කරනකොට මේ වෛරස් රෝග හැදෙන්නේ වෛරය නිසා. මේ නමත් කොහොම හරි එක විදිහට ඇවිල්ලා තියෙනවා. වෛරය නැති කරගන්න අපි උදේ පාන්දර විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරන්නේ.